ඔන්න තව උදාහරණයක් තියෙනවා. ඔයාලා try කරලා ඉන්න. ඊට පස්සේ මම හදන්නම්. හරි. එතකොට ගණන් අපිට කියලා තියෙනවා ABCD කියන රොම්බසයක්ලු. ඒකේ ඛණ්ඩාංක දීලා තිනවා. සීගේ ඛණ්ඩාංක දීලා තිනවා. අපේ මුලින්ම අහන්නේ මොකද්ද? විකර්ණ වල ඡේදන ලක්ෂයේ ඛණ්ඩාංක. එතකොට විකර්ණ වල ඡේදන ලක්ෂය කියන්නේ මෙන්න මෙයානේ. මම මේක E කියලා දාගන්න. එතකොට එයාගේ ඛණ්ඩාංකය හොයාගන්න ඕනේ. කොහොමද එයා හොයාගන්නේ? අපි මොකුත් දන්නේ නැහැ නේද? මේ ඛණ්ඩාංක දෙක විතරයි දන්නේ. මේක අපිට කියලා දෙනවා තයික දත්තයක. මොකද්ද? මේක රොම්බසයක් නේ. එතකොට රොම්බසයක අපි මොකක්ද දන්න ලක්ෂණය? මෙන්න මේ විකර්ණ ඡේදන ලක්ෂය කියන්නේ මොකද්ද? මේ විකර්ණේ හරිමෙද? නැත්නම් විකර්ණ අපි දන්නවා ලම්බ සමච්ඡේදන නැතේ. සෝරි. සමච්ඡේදන නැහැ කියලා දන්නවනේ. එතකොට ඒ කියන්නේ මෙන්න මේ ලක්ෂ දෙකේ හරිමෙද ලක්ෂය තමයි මේ E කියලා කියන්නේ. එහෙනම් අපේ පළවෙනි කොටස අපිට උත්තරේ හොයාගන්න පුළුවන්. කොහමද? අපි මෙන්න මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂය මෙයා කියලා හිතලා හදාගමු. එතකොට අපි අර වීඩියෝ එකේ කතා කරානේ. කොහමද? මේ දෙන්නගේ මධ්‍ය ලක්ෂය හොයාගන්න නම් මොකද කරන්න තියෙන්නේ? X ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට 4 + 1 බෙදීම 2. එතකොට අපිට X ඛණ්ඩාංකය හම්බ වෙනවා. Y ඛණ්ඩාංකය හොයාගන්න කොහමද? Y ඛණ්ඩාංක දෙක එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට 4 + 8 බෙදීම 2. මේකෙන් එනවා 5 බෙදීම 2යි. මෙතනින් එනවා 6ක් කියලා. ඔන්න විකර්ණවල ඡේදන ලක්ෂය හොයාගත්තා. ඊට පස්සේ අපිට ගන්න මොකද්ද අපි අහන්න? AC විකර්ණේ දිග අහනවා. අයියෝ ලේසියි. මොකද කරන්න තියෙන්නේ? මේක විකර්ණේ දිග නම් අපෙන් අහන්නේ. ඉතින් අපි ලක්ෂ දෙකේ ඛණ්ඩාංක දෙක දන්නවා. අපි කලින් වීඩියෝ එකේදී කතා කරා මෙන්න මෙහෙම දෙක ලක්ෂ දෙක දන්නවා නම් ඒ රේඛා ඛණ්ඩයේ දිග හොයාගන්න. එතකොට කොහමද දන්නවන්නේ? AC වල අපිට දිග හොයාගන්න පුළුවන්. මෙන්න මේ X ඛණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගය ගන්න ඕනේ. එතකොට 4 - 1 වර්ගය ධන Y ඛණ්ඩාංක දෙකේ වෙනසේ වර්ගය 8 - 4 වෙනසේ වර්ගය. ඊට පස්සේ ඒ දෙක වර්ග දෙක එකතු කරලා වර්ගමූලය ගත්තා නම් හරි. මතක නැත්නම් අපි කලින් බලපු හදපු වීඩියෝ එකේදී මෙන්න මේ සම්බන්ධය කොහෙන්ද හම්බ වෙන්නේ කියලා ඔප්පු කරලාම පෙන්නලා තියෙනවා. එතකොට 4 - 1 කියන්නේ 3යි. 3 වර්ගේ 9යි. 8 - 4 කියන්නේ 16යි. සෝරි 8 - 4 කියන්නේ 4යි. 4 වර්ගේ 16යි. එතකොට මේ දෙක එකතු කරාම 25යි. 25 වර්ගමූල කියන්නේ 5යි. එහෙනම් AC දිග අපිට හම්බ වෙනවා ඒකක 5ක් කියලා. දෙවෙනි කොටසත් හරි. තුන්වෙනි කොටස. BD විකර්ණේ අනුක්‍රමණය. කොහොමද අප්පා ඒක හොයන්නේ? මේ අනුක්‍රමණය කොහොමද හොයාගන්නේ? අපි A අනුක්‍රමණය හොයාගන්න තිබ්බ මේ රේඛාවට දෙන ලක්ෂ දෙකක් දන්නවනම්. එහෙම මොකුත් දන්නේ නැහැ. ඇයි එහෙම? මොකද අපි අනුක්‍රමණයට දන්නවනේ ප්‍රකාශනයක්. Y ඛණ්ඩාංක වලින් සපදේ මේ ඛණ්ඩාංක වලින් සක කියලා. හැබැයි එහෙම මේ විකර්ණේ අනුක්‍රමණය හොයාගන්න බලන් හැබැයි මේ විකර්ණවල තියෙන ලක්ෂ දෙකක් දැනගන්න ඕනේ. ඒක උඩ තියෙන එක ලක්ෂය අපි දන්නේ. ඉවි විතරක් දන්නේ. එහෙනම් වෙන ක්‍රමයක් හොයාගන්න වෙනවා. එතකොට අපිට මේක කියලා දෙනනේ රොම්බසයක් කියලා. එහෙම නේද? එතකොට රොම්බසයකදී මොකද්ද තව තියෙන ලක්ෂණයක් දන්නවා. මගේ අතින් ඉස්සලා එක කියවුණත් එක. කොහොමද වෙන්නේ? රොම්බසයක විකර්ණ ඡේදනය වෙද්දී නිකම්ම සමච්ඡේදනය වෙන්නේ නැහැ ඒ කට්ටිය. එයාලා ලම්බ සමච්ඡේදනයකුයි වෙන්නේ. ඒ කියන්නේ එයාලා ඡේදනය වෙද්දී ඒවා එකිනෙකට ලම්බව තමයි ඡේදනය වෙන්නේ. ඒ කියන්නේ මේ AC විකර්ණයට BD විකර්ණය ලම්බ වෙනවා. ඔන්න ලම්බ රේඛා දෙකක්. එතකොට ලම්බ රේඛා දෙකක් නම් එදෙනගේ අනුක්‍රම ගුණිතය ඍණ එකක් වෙන්න ඕනේ. එතකොට අපි මේ AC රේඛාව උඩ තියෙන ලක්ෂ දෙකක් දන්නවනේ. දෙකක් නෙවෙයි තුනක්ම දන්නවා. ඊත් දන්නවනේ. එතකොට ඒ තුන් දෙනාගෙන් දෙන්නෙක්ව පාවිච්චි කරලා මෙන්න මේ AC රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන්. ඊට පස්සේ අර ලම්බ රේඛා දෙකක අනුක්‍රමණය සෝරි අනුක්‍රමණ දෙකේ ගුණිතය ඍණ එක කියන එක පාවිච්චි කරලා මෙන්න මේ BD රේඛාවේ අනුක්‍රමණය හොයාගන්න පුළුවන් වෙයි. එහෙනම් අපි ඉස්සල්ලාම මෙන්න මේ AC කියන රේඛාවේ අනුක්‍රමණය හොයාගමු. එතකොට එහෙනම් MAC Y ඛණ්ඩාංක වල වෙනස බෙදීම X ඛණ්ඩාංක වල වෙනස. Y ඛණ්ඩාංක වලසනේ මම මේ ඛණ්ඩාංකෙන් මේ ඛණ්ඩාංකේ අඩු කරන්න. ඒතර 8 - 4 බෙදීම X ඛණ්ඩාංක වලස කොහොමද දැනගන්න ඕනේ? 4 - 1. ඒතර 8 - 4 කියන්නේ 4යි. 4 - 1 කියන්නේ 3යි. එතකොට ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? අර ලම්බයි කියන දත්තය අපි පාවිච්චි කරමු. එතකොට AC ට BD ලම්බයි හින්දා
මේ පාඩමේදී තියෙන වැදගත්ම දේ තමයි අපි මෙහෙම මොකක් හරි දෙයක් පාවිච්චි කරනවා නම් අන්නේ ලක්ෂණය වචනෙන් ලියලා පෙන්වන එක. ගොඩක් කරලා ලකුණු වෙන් වෙනවා. ඒක හින්දා අපි මුල ඉඳගෙනම අපි ඒවා ලියන්න පුරුදු වෙමු. ඒතර මේ දෙන ලම්බ හින්දා MAC වතාවක් MBD කියන්නේ ඍණ එක වෙනවා. ඒතර MAC කියන්නේ කොච්චරද? 4 බෙදීම 3යි. MBD කියන්නේ ඍණ එක. ඒතර MBD ට අපිට එන උත්තරයක් එනවා. ගුණනාමුලට ඍණ 3 බෙදීම 4යි කියලා. එහෙනම් BD රේඛා අනුක්‍රමණය කියදෙන්නේ. BD විකර්ණ අනුක්‍රමණය ඍණ 3 බෙදීම 4යි. ඉතින් ඔච්චරයි තින්නේ. තවත් වීඩියෝ එකකින් හම්බ වෙමු. Thank you.